ෙවිගිය සති එ ලඩ TVව පුවත්විග්‍රහය. රනිල්ට විරුද්ධහ අගමැති උසි ගණ්ඩලා. ගෙවිගේ සතියේ දේශපානය ගැන උන්දු කවරුත් බලාගෙන හිටියේ පෙබරවාරී දාහය මොකද වෙන්නේ කියලයි. හිටපු හමුදා නිලධාරියකු විසින් ඡන්දය වලක්කන ලෙස ඉදිරිපත් කර තිබුණු පෙත්සම සලකා බැලීම ඇදිට නියම වීත් තිබුණා. චන්ධ්‍යයක් පාත්න ලෙස මැතිවරන කොමිසමට රිට් ආකඥ්‍යාවක් නිකුත් කර ලෙස සමගි ජනබල වේගේ මහලේකම් රංජිත් මත්දම පණ්ඩා ප්‍රමුක තවත් කිහිව දෙෙනකු ඉදිරිපත් කර තිබුණු පෙත්සම සලකා බැලිත් එදිනට නියමවෙලා තිබුණා. පැතිවන කොමිස චන්දය පාත්තන බවට සාතික වේ තිබෙන නිසා එම පෙත්සම් විභාගයට නොගත යුතු බවට ශ්‍රෂ්ඨා දිහිකරය තිර නෙගලාා. හිටපු හමුදා නිර්ධහරයා ඉදිරිපත් කර තිබූ පෙත්සම යලි සලකා බැලීම පෙබර හරි විසිතුනට කල් ගියා. ැතිවරණය පැත්තිම සඳහා කටයුතු කරගෙන යන ලෙසත් ්‍රෂ් අධිකරණය ඒ සමගම මැතිවනන කොමිසමට දැම් දුන්නා. තැපැල් ඡන්දේ පෙබරවාරි විසියක විසි දෙක සහ විසිතුන යනදිනවල පැවැත්වෙනවා. පෙත්සම සලකා බැලීම විසිතුුණ මේ අනුව පෙනීියන්න දෙයක් තමයි චන්දය පැවැත්වීම මෙතැන් සිට ලොකු බාධාවක් නැතැයි කියන එක. පෙවරවාරි නම එලදා ආරංචිය. පෙවවාය නමවැනිදා සවස කොළම මහදිකරනයෙන් පිට පරිශ්වය තුල නීතිවේදින්ගේප දෙෙක් පැවැනි සාකච්ාවක නියලුට චන්දය පවත්වනවාද නැද්ද කියෙක් මූල සාධදක මත තිරණය වන්නක් බැවින් ශ්‍රෂ්ඨ අධිකරණයට ඒ පිබඳව නිය දෙන්න බැහ කියෙනෙ එකයි ඔවුන්ගේ මතයවුණ. එබවින් උසාාවිය ව්‍යස්ථාන කූලව චන්දය පවත්තන්න කියන දැනුම්දීම කරමින් මුදල් සපය අදීම පරිලිමෙන්න්තුුවට පැවැවරීම ඉඩඇති බයි ඕවන් කිව්ේ. ඇත්තල පසෝදා ඊට සසාමාධයක් උුණේ ශ්‍රේෂ් අධි කරනේ මැතිවනට කොමිසමට කිවවා චන්ද පාත්වන්න කියලා විරුද්ධහ දාාපුපෙත්සම අතැරෙත්නෑ එකත් පුර වැසි අයිතියක් චන්ද පවැත්තිවමත් ප්‍රජාත්‍රව අධිය අයිතියක් මුදල් සොයාදීම ආ්ඩුව වගකීමක්. සීසර්ගෙදේ සීසර්කදීලා දෙවියන් වහන්සේගේද දෙවියන් වහන්සිට දෙන්න ඕන කියන තාලින් තයි ශ්‍රෂ්ට අධිහි කරන මේ ප්‍රශ්නය විසිඳන්නේයන්නේ සමකි ජනබල වේගේ ජාතික ජනබල වේගේ වැනි පක්ෂ කියලා තිබුණේ මේක ජනතා ජයග්‍රහණයක් කියලයි. ජාතිවාදී මියල්ලිපදීම රනිල් ධාතුන් වැනි සංශෝදධනය බලාාත්මක කරන බවකිව්වේ ජනවාරි විසිහය තිබුණු සර පාක්ෂික හමුවේද. මෙතනද සරත්වීර සේකර ගෙවිනි කුමාර්තුන්ගේ යන ජාතිවාදයට නැමුර අය ඒකට පල්මු ප්‍රහාරය එල්ල කලා රාජිත බෙල්ගම් වගේ කකිීප දෙනෙක් සහයෝග ෙනන බවකිවවා. හමනත් ිසිහත්ත පාර්ලිමෙන්න්තුව වාර අවසාන කලා. පෙපරවාර අට නව සැසිවාරය පැත්තන දවසේ දහතුන්වැනි සංශෝධනය මගින් පළත් සභහවලට පූර්ණ බලය බෙදීමක් ගැන යෝජනාව ඉදිරිපත් කරන්න රනිල් කල් බලමින් සිටින බව මුළු සමාජයටම ස්‍යවේදන ලා තිබුණා. ඉතින් ජාතිවාදීන්ට නැකටින්න ඒ හොඳර ප්‍රමාණ හත් වන. මොකද පොලිස් ඉඩම් බලතල පලත්ව බාවලට දෙන්න ෝනි කියලා රනිල් ඒවන කොට කියලයි තිබුණ. එහෙම තත්වයක් තියදී රනිල් ප්‍රබරවාරි දෙක ගියා මහනායක හිමිවරු හුවන්. එදා උන්වහන්සේලා දහතුන පූර්ණ වශයෙන් ක්‍රියාත්ම කරන්න එපා කියලා එල්ලිීමක් ඇතුළත් ලියවමක් රනිල්ගේ අතරම දුන්න. රනිල් ඒකත් අරන් සද නොකර කොළඹභවා අතන මෙතන දහතුනට එරහිව මත පලවුණ. පැබරවාහරි අට රාගාසර කතක් කර. ත රනිල් ධාතුන රිවස් කළලා පොලිස් බලතලවල වෙනසක් වෙන්නේ නැහැකිවා. රනිල් කොදක් නැති දේශපාලයක් කියන එක එක පැත්තකින් ඔපු කරන ගමක් තව පැත්තකින් මේ රටේ යටගොස් තිබුණු ජාතිවාදය ඇවස්වා. මොකද එදා ධාහතුනට එරෙහිව සංග්‍යහන්සේලාගේ විරද්ධයක් පාලමේන්තු අසල පැත්ව වනා හැංිල හිටපු ජාතිවාදී හිමිනමක් වන ැදගොඩ අභේ තිස්ස ධාතුනට එරෙහිව වේගවත් කතාවකුත් කලාා ඕමල් පේ සෝබිත වලවා හැගුුණු වැවේ දම්රත්තන ආහචාරය අගලකට සිරිසුමන වැනි දේශපාලය දන්නා ප්‍රකට හිමිවරු රනිල්ගේ ගැට අහුනා. රනිින්ට ඕනේ මේ රටේ නැගෙන දේශපාන විරෝදධ, වෙන පැත්තකට හරවන්න. ජාතිවාද ඒකට හොඳම නිලේ කියලා රනිල් දන්නවා. ඒත් අපේ හිතවත් හිමිවරුන්ට මේකතේරන්නේ නෑ. දැ රටේ හැමෝම දධාතුුණ ගැන කතා කරනවා ඒත් දාතුන් ගැන සාකච්ඡාව පටන්ගත්තු රනේ ධාතුන හැර වෙනවෙන දේවල් ගැන කතා කරනවා පුරගැස්සි ව්‍යාපාර හිවරකිරීම. ගෝල්ෆස් අර්ගලයක්ත් එක්ක සිංහල දෙමල මුස්ලිම් හැමෝව බැඳී සිටියා. ඒ අර්ගලයට ගැඹුරු දේපාල දැක්මක් නැති වනත් ජාති නතන සයෝගතාව සුන්දරව දර්ශනය වනා. පන්ති සටන මිස ජාතියාගම නෙවේ වැදගත් කියන එක ගැන යම් තැනකට ගෝල්ෆේ සර්ගලයාව. රනිල් බලයට පත්වුණ එම බලවේගේ ප්‍රතිඵලයක් විදිහට වනත්. ඒ බලවේගේ තමන්ට එරඒව හැසිරමින් තයෙනකොට. රනිල් ඊට වය කරන්නගත්තා. රටේ තැින් තැන පුරවැසි ව්‍යපාර බිිය වුණ. රනිල්ගේ අත්තනෝමතික පාලනය ඊට හේතුවුණ. අධි බදුබර්. ඒ ියදම හලයාම නාස්ිකකා ව ද රාජ පක් ව හො තක්කඩි තවදුරට ්‍රටේ දේශපාලන තුළ වැජ ම වගේ දෙවල්නිීමම. රනිල් ජනතාව අතර පාරාජිකාව මින්නවා. එතුකොට තමයි පොරවවැන්සි ්‍යාපර යැලි තැනින් තැරනැගිටේ. ෘති සමති වනදත්ට වඩා පාරට ැස ආදැ ද ප්‍රශ්න නිසා ෛදධවරු ඉංිේරුවන් විශවිද්‍යා ආචාරන් ඇතු එහලෙේ ෘත්තිකන් පර්ටාව ඒ පාලනිි කර රනිල්ට ැවුන. ගෝහෝම් නිල් කියන ටන් පාට තුවෙන්න කලින් රනිල්. තිවාද කියෙන තුරම්පුුව සමාජ මතරගෙනවා. සංගයා වහන්සේලා වටපිට නොබලාය කෙල්ලුන සහරපු වැසියෝ තෙල්ලුුණ සහර YouTube කාරයොත් එෙල්ලුණා. රනිල්ගේ මාමා්‍යයාර් කරේෙත් ඔය වැඩීමයි. පෘති සම්ති ව්‍යාපාර කම්කරු බලවේගයක් විදිහර නැක්ටන කොට ජාතිවාදය කරලියයටගෙනත් නැගෙන විරෝධතා යටපත් කන. හැමදාම මේ වගේ යටියුගුල් ගැන මේ සමාජයේ තේරුම් ගන්න කොට අශ්වයා පැනලගිහින්. නැත්තම් කෝච්චේ ගිහින්. මේ පාරත් එහෙම වෙයිද. ස කතා සහ විවාද. ල් රදාසන කතාවිදිී අලුදධයක් වෙනනැෑ. හෝ කතාාව අවසන් කරමින් කිව්ේ පක්ෂ බේදයෙන් තොරව එකමතු වෙලා රට ගොඩ ගන්න බලමු කියලයි. රනිල් එහමකිව්වත් රට ගොඩගන්න එතුමා සමඟ කවරුත් එන්නේ නැහැ. එක කොච්චර කිව්වත් එයට තේර නෙත් නැහැ. රනිල් ගමනයන්නේ යාගේ කලික් එකක් එක්. එඒයා විනෝද ගමන ජනගම ගටේ පිට අඇත් නිකමට වගේ ආරාධනා කරනවා. ඒ මදිවට රනිල් යන්නේ පොහොට්ට හොරුගේ කරපිටින්. තාමත් උන්ට ඕන දෙේවල් රනිල් කරනවා. රනිල් ජනාධීපති වඋනට රාජ පක්ෂලලාගේ ආධිපත්තේ බදඳිලලා. මේක නොතේරෙන බ්බූ විපක්ෂයේ නෑ ඉතින් රනිල් බොරුවට උන්ට අඩගහනවා. මිනිහෙක් තිහා සතෙක් සරුපෙක්වත් රනිල් එක්ක ගමනක් යන්නේ නැති තත්වයක් දැන්තියෙන්නේ. ත බලන්න රනිල් රාසන කතාාවදි කිවවා දෂණය මැඩලීමට පනතක් ගේෙනවා කියලා.ඒ ගනේ රටේ දැන්තින ප්‍රශ්න සමනයවෙච්ච දසක. කවදා මේ රටේ ප්‍රශ්න සමනය වෙයිද. ඒකට කල්පයක් ඇයිද. රනිල්ටත් මහින්දලා හොරාකිව්වා. මහින්දලාටත් රනිල් හොරාකිවවා. කොට දෙගොල්ලොම හොරු දැන් එකතු වෙලා රටපාලනය කරනවා. එතකොට එක හොරෙක් අල්ලා දෙන්න අනි තොරා පනතක් ගේනවා කියන කතාව අපි විශ්වාස කරන්න ඕෝනිද. ඊට පසකිව්වා සමාජ සධාරනත්තේ සඳහා කොමිසමක් පත් කරනවා කියලා. මේවා කියලා ගංමල ඒකාෙ හිටපු අට පහනොදන්න මිනිසු රවටන්න පුුවන් වේ. ඒත් දැන් ඒෙමයාඩුයි. රාජාසන කතාව ගැන විවාදය නොවැනිදා සහ දහවැනිදා පැවැත්වුණා. නිල් ආර්ථික අර්බුදය ගැන පලකරපු අදහස්. පොලිස් බලතලවල වෙනසක් නොකිරීම. දූෂණ මරදන පනතක් ගෙනනීම. ජනප්‍රිය තීරණ නොගැෙන සමාජයට අආමාරුකම් දැනෙන තීන්දු ගැනීමගේ දේවල් ගන කතාකරපු නිසා එම කරුණුයි විවාදේත අන්තර්ගත වන්න ඕනේ ඒත් ඒවා ගැනමන්තිවරුට හැගීමක් තිබනෙ මෑ ඒ වෙනුවට ආණඩුපක්ෂයේ මත්‍රීවරු ජාතික නබලවේගේ විවේචනය කල කතා කර පටන්ගත්තා. ජාතික ජනබලවේගේ මවපක්ෂ වන ජනත විමුක්ත පෙරමණ ස ට ස ට්‍රන්ස් . බස් ගිනිතියප එකක යිඩන්ටිකාල්් පහරගත්ව එක වගේ දේව රාගාසන කතාවේ තිබුණෙම නෑ ඒත් මන්ත්‍රීවරුන්ගේ විවාදේදී තිබුණා ජවිපය කරපු වැරදික්‍රියාවලට නඩු පවල්ලා දඩුවම් කරන්න ඕනේ ඔවුන්ගෙන් ඒවා අයිකරගන්නත් ඕනේ මහිදලා රනිල්ලා වසර හැත්ත පහක්තිසේ කරපු පාලනෙන් රට බංකොත්තු වන.ඒනිසා ජයපයෙන් වගේ මහින්ද ගෝටා බැසිල් කබරල් රනිල් වගේ දැනට ජිියදුන් අතර ඉන්න අයගෙන් රට වෙච්ච පාඩු අයිකරගන්නත් ඕනේ. කොහොමුණත් සමග ජන බලවේ අටි පාල්ල. තු වර්ජන කර ඉ පස ඕවුන් වාදයට සහභාග වෙන්න ආවෙත් නෑ ජාතික ජන බල වේගේ අටවැනිදා පර්ිමෙන්න්තු ර්ජනි කළාට විවාදයට සහභාග වුණා අනුව ඉතා හොඳ කතාවකොත් කලාා. ධාතුන ගැන තවතුනතන්. ද රත් ඩ ව ප්‍රති්‍යංශයටකි වේ ධාතුන ගැන මනායක හිමවරුන්ට ජනා ධීපතිවරයා කරුණු පැහදිිකාරාට පස්සේ උන්වහන්සේලා ඊට එකංඟ දාව පලකලා කියල ඒත් අපේ ප්‍රෘති්‍යාංශයට අදහස් පාලකරපු මල්ලාතු පාර්ශ්වේ කාරක සංග සභික මහවෙල රතන පාලස්වාමින්න් වහන්සේකිවේ ඒක ලොක ොරුවක් කියලයි මහනායක හිමරුන් දාතුන් වැනි සංශෝධනය ගැන කවද. ද වෙන තක සිටි බවත් රතන පාල ස්වාමින්න් වහන්සේ ප්‍රකාශ කළ එ අසේ තවගේම් පලේ වුණ. අගමැති එක රහසේ කතාකරපු ප්‍රකට හිමි නමක් රනිල් දහතුනෙන් කරන්න යන වැඩේට විරුද්ධ අගමැතිවසි ගැන්වා. මෙය එකතු වෙලා ධහතුනේ අවුල ගැන එක් දින වැඩමුලුවක් පවා සංවිධානය කරන්න හිටිය. රල් සමග න්න පොටු කාරන්ගේ බිඩි පිළිවෙත ගැන ඔහොත් තුවරටත් අධ්‍යයනය කරන්න ඕනේ. ඇත්තටම. හොලන්ගේෙන් හිටපු වීරවංශර පවා ධාතුනෙෙන් පනහාවා. ආඩුකාර තනකරු ලබාදීම පසුගේ කාලෙ තුල ජනාධීපතිවර, විසින් නාඩුකාරවරුන් අලපින් පත්කිරීමේ සූ ධනමක් ගැන සාකච්ඡාාවුණ. එක් ජතික පක්ෂේ පැරණිහා වර්තමාන දේශපාලඥන් කහිපදෙනකුගේ නම් ඒ සඳහා යෝජනවෙලාතිබුණ. එඒත් විශ්‍රාමික රාජ්‍යය නිල්ධහරියෙකු බන නනාධීපතිවරයාගේ දේෂ්ඨ උපදේශවරක. විසින් විශ්වාාමික රාජ්‍ය නිල්ධරී නම දෙෙක් මේ සහ පත් කරන්න යෝජනා කරලා තියවා. යනාදීපතිවරයාත් ඒකට එකඟතාව පළකර බවයි දැනගන්නට තිබෙන්නේ. ජනාදීපතිවරයා සහ උපදේශකවරයාසාකචාකර තිබෙන්නේ විශ්වාමික රාජ්‍ය නිල්ධාරීින් ආණ්ඩුකාරවරුන් විදින පත්කිරීම වඩා පලදායකයි කියලයි. ලබ සටත් ලිඩටීව පොත් විග්‍රහයත්තු ලින් හමවෙමු පිටපත විබලනාත් වේරත්න මම හසතේරංගර.